music. ඔබතුමා එක කාලයක් වෙනකන් අපිට මේ නඩු තීන්දුව ලබා දුන්නා. දැන් මේ ඔබතුමා දැන් කඩදාසි ප්‍රශ්නයක්ද මන් දන්නේ මේ රටේ මේ මෙච්චර මේ පාර්ලිමේන්තුවේ මුද්‍රණය කරන එක මේ වැදගත් පනතක් සම්බන්ධයෙන් කටුම්පතක් සම්බන්ධයෙන් නඩු තීන්දුවක් මුද්‍රණය කරලා අපේ 225ට දෙන්න බැරි නම් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. දැන් ඔබතුමා මේ හැන්සඩ් එකේ පළ කරනවා කියලා කියනවා. කතානායකතුමනි බලන්න මේක කණ්ණාඩි දාලවත් අනු මේක කියවන්න පුළුවන්ද මේ 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 කලින් නඩු තීන්දුව අන්තර්ජාතික වාර්තාව පළවෙනි කියව සම්ප්‍රදාය තේරුම් ගන්න මෙතනින් හෙට තමයි දැන් ඔබතුමා අද දවසේ තමයි ඔබතුමාට ලැබෙන්නේ ඒක ලැබෙන්නේ නැණි කතානේ නෑ කලින් දුන්නේ ඔබතුමායි කලින් ඔබතුමායි ගෙදරට නෑ නෑ මෙතෙන්ට දුන්නේ ඔබතුමා නෙවෙත්තුවා ඒක කලින් නෙවෙත්තුව ලබා දෙනවා නම් අපි කෘතඥ වෙනවා හරි දෙනකම් ඉන්න තප්පර කහන්න දැන් කතානේ හන්සඩ් හරි හන්සඩ් වාර්තාව බලන්න කියවන්න පුළුවන්ද ඔබතුමා මේ ප්‍රශ්නයක් අරගෙන මේ වැඩන්නේ නෑ නෑ මේ හන්සඩ් වාර්තාව නඩු තීන්දුව පළ කරනකොට කතානායකතුමා කරුණාකරලා කියවන්න පුළුවන් විදිහට පළ කරන්න. අද දෙනවා හොඳින් කියන්න. හරි ඒක කතානායකතුමනි දැන් අද දීලා කොහොමද කාරක සභාව ඇස්සෙන්නේ? නිමල් ලංසවන්තිතුමා කියන්නේ. කතානායකතුමා. ඔව්. කතානායකතුමා. ඔව් එමුතුමා. මේ මොනවද ඔඩවනවද මන් දන්නේ? සභානායකතුමා. මට මයික් එක නැහැ. ගරු කතානායකතුමනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරන ක්‍රමවේදය තමයි මේ පනතට අදාළ කරලා තියෙන්නේ. ගරු කතානායකතුමනි පනතක් සම්මත කිරීමේදී ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 වගන්ති යටතේ පනත් කෙටුම්පත් පිළිබඳ ආණ්ඩුක ව්‍යවස්ථා අධිකරණ බලය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කිරීම යටතේ තමයි මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙන්නේ. ඕනෑම පනතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයන් ලැබුණාම ඒ නිර්දේශයන් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය සමහර වගන්ති වලට කියනවා පනතක ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. සමහර ඒවට කියනවා තුනෙන් දෙක විශේෂ බහුතරයක් ඕනේ කියලා. සමහර ඒවට කියනවා මෙන්න මේ මග පෙන්වීමක් කරනවා. ඒක මග පෙන්වීමෙන් කරන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්. එතකොට ඒ මග පෙන්වීම අනුව කටයුතු කරන්න තමයි මේ සෙක්ටරල් ඕවර්සයිට් කමිටි එක සූදානම් කරලා තියෙන්නේ. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම අනුව සෙක්ටරල් ඕවර්සයිට් කමිටි එකට ගිහිල්ලා එතෙන්දී ගරු ඇමතුමා අපේක්ෂා කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම අනුව සංශෝධනය විය යුතු ඒ කියන්නේ සාමාන්‍ය බහුතරයක්කින් සම්මත කරන්න පුළුවන් විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ආකාරයට ඒ සංශෝධන ටික ඉදිරිපත් කරනවා. ඒ සංශෝධන ඉදිරිපත් කළාන් පස්සේ ඒක අනුමැතිය ලබාගෙන ඒ ටික තමයි කොමිටි අවස්ථාවට මෙතෙන්ට ගේන්නේ. ඒක පැහැදිලිව තියෙනවා අංක අවස්ථාවේ 78.3 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මග පෙන්වීමක් කළාම 78.3 යටතේ ඒ තින හරයෙන් බැහැර වෙන්න බෑ සංශෝධනයට. එතකොට අන්නේ කාරණය තමයි අද සෙක්ටරල් ඕවර්සයිට් කමිටියේදී සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී සලකා බලන්නේ විවාදයේ සහ කමිටු අවස්ථාවේදී. එතකොට මේ ප්‍රොසීජර් එකට යටත්ව තමයි අපි පක්ෂනායක රැස්වීමේදී එකඟුණේ 6 වෙනිදාට බ්‍රාස්පන්දට මේක විවාදයට ගන්න. එතකොට අද මේ ඩිටර්මිනේෂන් එක ඔබතුමා විසින් කියවන ලැබුවාන් පස්සේ සෑම ගරු මන්ත්‍රීවරයෙකුටම මේ පිටපතක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ පිටපතත් එක්ක මූලික පනත පිළිබඳව සංසන්දනය කරගන්න පුළුවන්. ඒ වගන්ති ටික හරියට වුණාද නැද්ද කියන කාරණේ. ඉතින් ඒ ටික සෙක්ටරල් ඕවර්සයිට් කමිටියේදී සාකච්ඡා කළා. කමිටු අවස්ථාවේ ගෙන්න කල් තිනවා. දැන් අද අඟහරුවාදා. හෙට බදාදා. අනිද්දා බ්‍රහස්පතින්දා. එතකොට ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නයි මේ කටයුතු කරගෙන යන්නේ. ඒක මන්ත්‍රීතුමාට තමන්ට පුළුවන් ආකාරයෙන් ඒක කරනවා. ඒක වෙනසක් නෑ. නෑ ඒක මට පුළුවන්ද බැරිද කියන එකයි ඔබට පුතුමාට පුළුවන්ද බැරිද කියන එකයි නෙමෙයි ප්‍රශ්නය. අපි ක්‍රමවේදය අනුගමනය කරන්නේ ඒකට අපි අනුගත වෙන්න. හරි. ඔව්. ගරු එමෙතුමා කියන්නේ. ගරු කතානායකතුමනි මේක ඔබතුමා ඉදිරිපත් කරන්න ආංශික අධීක්ෂණ කාර්ය සභාවට. මේ ගෙවිඳු කුමාරතුංග මන්තුමා කියන විදිහට මේ පිටු 60 ගානක දීලා තියෙන නඩු තීන්දුව නෙවෙයි. නඩු තීන්දුව තියෙන පිටු 3යි. ඔබතුමාට කියව ගන්න බැරි නම් ඒක කියන්න. මේ පිටු 60 ගානක ලියලා තියෙන වෙච්ච සිද්ධිය නඩුව කතා කරපු කරුණු. ගරු කතානායකතුමනි අපි එකඟ වෙච්ච කාරණා ගණනාවක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන අවස්ථාවේ නීතිපතිවර හරහා.
සුසිල් ප්‍රේමජාන්ත සභානායකතුමා කිව්ව ආකාරයට ගරු කතානායකතුමනි යම් කිසි දෙයක් පටහින්නම් අපිට ඒක කරන්න බෑ. අපි ශ්‍රේෂ්ඨාධිකරණේ ලබා දීලා තියෙන නිගමනයක් තියෙනවා. ඒ නිගමනය අනුව කටයුතු කරන්න තමයි විදුලි බලහා බලශක්ති අමාත්‍යාංශයට අපි කටයුතු කරන්නේ. ඊට පිට දෙයක් වෙනවා නම් ගරු කතානායකතුමනි අර කියන විදියට නැවත වතාවක් ඉදිරිපත් කරලා අපි එන්න. ඒ නිසා මේක බලශක්ති කමිටුව ඉදිරිපත් කරන්න කොහොමත් ගරු කතානායකතුමනි විරුද්ධ කට්ටිය කොහොමත් මේකට විරුද්ධයි. ලබන සතිය ගෙනාවත් විරුද්ධයි. ලබන මාස ගෙනාවත් විරුද්ධයි. ඒ නිසා මේ විරුද්ධ කට්ටිය කොහොමත් විරුද්ධයි ගරු කතානායකතුමනි ඒක අපේ ආණ්ඩුවේ කටයුත්ත කරගන්න දෙන්න පස් වෙනද. කතානායකතුමනි ඔබතුමාට කවුරු හරි මන්ත්‍රීවරයෙක් චෝදනාවක් එල්ල කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඔබතුමා ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අපේ මේසෙ උඩ තියලා ඒක අපිට කියවන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඒක ගරු කතානායකතුමනි ඒ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ නොදැනුවත්ව තමයි මේ මන්ත්‍රීතුමාලා කතා කරන්නේ. ඊළඟට ගරු කතානායකතුමනි මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය අද මේ පවතින ක්‍රමවේදයෙන් වෙනසක් සිදු වෙලා තරගකාරීත්වය ඇති වෙලා මේ දැනට තියෙන ඒකාධිකාරිය තුල ජනතාව මහත් පීඩාවකට පත් වෙලා තියෙනවා. මොකද ඔවුන්ට අවශ්‍ය අඩු පිරිවැයකින් ඔවුන්ට යන වියදම අඩු කරගන්න. එතකොට ගරු කතානායකතුමනි මේ පවතින තත්ත්වය තුල පොඩි ඉන්නකෝ මම බාධා කරන්නේ නැහැ. මට පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ. මේ පවතින තත්ත්වය තුල ගරු කතානායකතුමනි ඔබතුමා බලන්න මේ විරුද්ධව මේ සඳහා කතා කරන්නේ කවුද කියලා. මේ මා අවුරුදු දෙකටම අපි නීති රාශියක් අරගෙන ආවා. මේ නීති රාශිය තුල ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු නිර්දේශ තියෙනවා. අපි මේ නිර්දේශ වලින් පරිබාහිරව කටයුතු කරේ නැහැ රජයක් හැටියට. හැම අවස්ථාවකදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයට අනුව තමයි මේ පාර්ලිමේන්තු අපි බලත් සම්මත කරේ. ඊළඟට ගරු කතානායකතුමනි අවසන් ගන්න ගරු කතානායකතුමනි මේ දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් අපි මේ රටට විනාශයක් කරනවද නැද්ද කියන එක තව වරක් තහවුරු කරන්න ඉස්සෙල්ලා මම හිතන්නේ අපි නිවැරදි ක්‍රමයේ පිළිබඳ අවබෝධ කරගන්න ඕනේ. ලෝකේ රටවල් යන ක්‍රමයට පරිබාහිරව ලංකාවට යන්න බෑ. ඒ හින්දා ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීතුමා කවදාවත් මේ සභාවට ඇවිල්ලා වටිනා දෙයක් කිව්වේ නැහැ ගරු කතානායකතුමනි. ඔවුන්ට තියෙනවා මානසික ඔවුන්ගේ සෙට් ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. ඒකෙන් එහාට හිතන්නේ කට්ටිය කල්පනා කරන්නේ. මේ පනත් කල් දාන්න බෑ. මේවා අනිවාර්යයෙන්ම සිදුවේ යුතුයි. වෙනස්කම් මොනවද කියලා බලලා අදාළව නීති අනුකූලව වෙනස්කම් ටික කරලා සම්මත කළ යුතුයි. නිමල්ලාන්සවත් මන්ත්‍රීතුමා ඉක්මනට කියන්නේ. ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි. මේ බල්ලෙක් වගේ බොරුනා ගරු කතානායකතුමනි පොඩ නවත්තන්න කියන්නේ කතා කරන්න දෙන්න කියන්නේ කොහොමද? හැමතිස්සම බොරුනා බල්ලෙක් වගේ මෙතන ඇවිල්ලා. ඒ නිසා ගරු කතානායකතුමනි ඉතාමත් පෑදීලිව අපේ සභානායකතුමා මේක විපක්ෂයේ ඉල්ලපු දේ දෙන්නම් කුවා ඕසයිඩ් කමිටියට දාන්නම් කුවා ශේෂ්ඨාධිකරණ දීලා තියෙන මතය අනුව ගරු ඇමතුමා කුවා වැඩ කරන්නම් කියලා. එතකොට සභාවේ නීති රීති අනුව ඔබතුමාද මෙතන ඉදිරිපත් කළා ශේෂ්ඨාධිකරණ මතය. ඒට ඇන්සාඩ් ගත වෙලා මන්ත්‍රීවරුන්ට ලැබෙන්න සැලැස්සෙනවා. මේ පනත සම්මත වුණාම මේ රටේ පාරිභෝගිකයන්ට තමයි වාසිය ලැබෙන්නේ. ඒ ලැබෙන වාසිය නවත්තන්න තමයි මේ විපක්ෂය ආදන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට මේ පනත එකඉක්මනින් සම්මත කරලා පාරිභෝගිකයන්ට සහන ලබා දෙන්න තරම් කතානායකතුමා මේක අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි. ඊට කලින් කියන්න ඕනේ සමග ජන බලවේගයේ බ්ලූ ප්‍රින්ට් එකේ මේ අවශ්‍ය සංශෝධන කරන්න ඕනේ කියලා අපි පිළි අරගෙන තියෙනවා. ඒක දෙකක් නෑ. ඔව්. හරි අපි මේ ලිම්මැඩියෝ නෙමෙයි. අපි ගල් යුගයේ ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපි දන්නවා අනාගතයට කොයි වගේ ව්‍යුහයක්ද අවශ්‍ය කියලා. හැබැයි මෙතන තියෙන්නේ ගරු ඇමතුමා යම් සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ද බිල් ඉස් bill as a whole is inconsistent with the constitution kiyala kiyana. The bill as a whole is inconsistent with the constitution. Yeah, I know what I'm saying is no listen to what we have to say honorable minister. What the honorable Kiriyalla is saying is let us have the sectoral oversight committee over 2 days. Let's do it today, let's do it tomorrow, right? And let's have it for 2 days. Honorable member, all so, these problems could be settled amicably. There is no difficulty. If you want to have another date, have it. Finish. No. So that is what the honorable member is asking for. No. Oh, same as Ingman. කතානායකතුමනි ඇත්තටම හර්ෂ මන්ත්‍රීතුමා දැන් කියපු කාරණේ ඇත්ත. ඔබතුමාලගේ බ්ලූ ප්‍රින්ට් එකේ ඔබතුමාලා කොහොමද මේ බලශක්තිය හැසිරවීම සම්බන්ධයෙන් නීති ගෙනීම සම්බන්ධයෙන් ඔබතුමා කතා කරනවා. ඔබතුමා ඇත්තට කියන එක හරි ලිම්මැඩි මානසිකත්වය තුළ මේ රටට ඉස්සරහට යන්න බෑ.
හැබැයි ඔබතුමා පිළිගත්තට ඔබතුමාගේ නායකයා වෙච්ච විපක්ෂ නායකතුමා ඒක පිළිගන්නේ නැහැ. ඒ හිඳා මේක අපි එකතුමා මේ කඩේට දවසේ අපි සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කළා හයවැනිලා විවාදයට අරගෙන අපි සම්මත කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කරමු. තවත් ගැටුමකට යන්නේ නැතුව මේක මෙතන ඉවර කරමු. ඔව් හංශබන්තුමා. මටනේ ගරු කතානායකතුමනේ, අපේ පක්ෂයේ නායකතුමා විපක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මහත්තුමා දැන් පොඩකට කලින් නැගිටලා කිව්වා මේ ශේස්ත්‍රයේ නොයෙකුත් වෙනස්කම් සිද්ධ කළ යුතුයි කියලා. හරි, අපි ඒක පිළිගන්නවා. හරි, නමුත් මෙතන තියෙන්නේ මේක කරන විදිය සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඉතින් අපි සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ නිසා මේක අපිට සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ගරු කතානායකතුමනි, අර හර්ෂ දිසිල්ලා මැතිතුමා මේ ඩිටර්මිනේෂන් එක එක වචනයක් කියලා නැවැත්තුවා. ඒක මම හිතන්නේ මිස්ලීඩ් වෙනවා මිනිස්සුන්ට. මේක කියන්නේ the bill is as a whole is inconsistent with article 12(1) of the constitution and shall only be passed by the special majority of parliament required under article 84(2). This inconsistency shall however cease if clause 1(2) and 1(3) are amended as follows. Yes. ඉතින් ගරු කතානායකතුමනි, මටනම් පේන්නේ නැහැ මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මේ සුප්‍රීම කෝට් එකේ දීලා තියෙන එක අපි පිළිගන්න කැමති නම් ඒක ඒකෙන් ඒ ඉන්කන්සිස්ටන්සි එක නැති වෙනවා නම් මොකද තියෙන ප්‍රශ්නේ? මම දන්නේ නැහැ. හරි, ගරු කතානායකතුමනි, හය වෙන්දා ඔන්න පොඩ ඉවර කරමු. ඈ, ඔව්, ගරු කතානායකතුමනි, හය වෙන්දා දැන් මේකට විවාදෙට දින අපි සූදානම් කරලා තියෙනවා. මම දන්න විදියට විපක්ෂ නායකතුමාටවත් අඩුමතරමේ 6 වෙනිදා වෙන වැඩක් නැහැ. මම දන්නේ අර විවාදේ දාගත්තද කියලා 6 වෙනිදා. ඒක තියෙනවා නම් මොකක් හරි ඒකට සූදානම් වෙන්න කාලය ඉල්ලනවා නම් ඒක සාධාරණයි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමයි විවාදේ 6 වෙනිදා තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම දන්න විදියට දැන් තියෙන මේක විතරයි. විවාදනොත් මග ඇරලා තියෙන්නේ, විදුලි බල විවාදනොත් මග ඇරලා තියෙන්නේ, ජනාධිපතිවරණ විවාදනොත් මග ඇරලා තියෙන්නේ. හරි, බොහොම ස්තුති. ඔව් විමල් විරෝධමන්තුමා, ඉක්මන් කරන්න. ගරු කතානායකතුමනි, මම ඉතාම කෙටියෙන් කියන්නේ, ගරු කතානායකතුමනි, මම පළමුවෙන්ම විරෝධය පළ කරනවා මේ බිස්නස් කමිටි එකේ සහභාගි වෙන විපක්ෂයයට මේ විවාදයේ අඩුගානේ දවස් දෙකක්වත් ගත යුතුව තිබුණා. මේක ඊටාම සංවේදී කාරණයක්. මොකද රටේ බලශක්තිය ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්. අපි පක්ෂ වුණත් විපක්ෂ වුණත් මේ විවාදයේ දින දෙකක්වත් ගත යුතුව තිබුණා. ඒක තමයි අපේ නියෝජනයක් එතන නැහැ. මේ තනි දවසකට අරගෙන අපේ මන්ත්‍රීවරු 13කට විතර අන්තිමට හම්බෙන්නේ විනාඩි 7ව 2යි. මේ වගේ ප්‍රශ්නයක් ගැන අපට කතා කරන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නේ නැහැ. අංක 1 1 2 ගරු ඇමතිතුමා, මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු මේ නිගමනය ඔබතුමා සරල කොට තකනවා නම් මම හිතන්නේ ඒක සාධාරණ නැහැ. අපට මේ දැන් අපි දන්නවා බලශක්තිය කියන්නේ රටක් පාලනය කරන ටූල් එකක්. සිකීමේ ඉන්දියාව පාලනය කරන්නේ බලශක්තිය කියන ටූල් එකෙන්. තව ඕනතරම් උදාහරණ කියන්න පුළුවන්. අදානි ඉන්දියාවට විකුණන සුනිත්‍ය බලශක්තිය ඒකකයේ රුපියල් 3යි ගානට විකුණන එක ලංකාවේ දැන් විකුණන්න එකඟ වෙලා තියෙන්නේ රුපියල් 13යි ගානට. එතකොට මේ පිරිවැය අඩු වෙනවයි කියන කතාවක මිත්‍යා කතාවක්. ඒ නිසා ගරු කතානායකතුමනි, මේකේ එතුමන්ලගේ මතයයි අපේ මතයයි දෙකක් තියෙනවා. මම ඉල්ලනවා කරුණා කරලා හරි මේ සතියේ කරනවා නම් අඩුම තරමේ අපිට දින දෙකක් දෙන්න. අපිට දින දෙකක් දෙන්න. අඩුම තරමේ අපිට දින දෙකක් දෙන්න. හරි. මේ සතියේ කරනවා නම් අපිට දින දෙකක් දෙන්න. දින දෙකකද විවාදයක් දෙන්න. හරි. ඒක දින දෙකක විවාදයක් දෙන්න. ඒක සාධාරණ ඉල්ලීමක්. සභානායකතුමා. ඒක සාධාරණ ඉල්ලීමක්. දින දෙකක විවාදයක් දෙන්න අපිට. දින දෙකක කාලයක් දෙන්න. ඒ දින දෙකක කාලය අපිට මේ ගැන කතා කරන්න අවශ්‍යයි. ඒ කතා කරන්න තියෙන අයිතිය නිදහස නැති කරන්න එපා. විනාඩි 7 කෑලි දෙකකින් මේ වගේ සංවේදී ප්‍රශ්නයක් ගැන අපට අපේ මතය පළ කරන්න බෑ. කතානායකතුමනි, දැන් මෙතන මේ විවාදය තුළ විදුලි බල මණ්ඩලය සම්බන්ධව ඇමතිතුමාත් රාජ්‍ය මුදල් ඇමතිතුමාත් අදහස් දැක්වුවා. ප්‍රධානම දේ තමයි කතානායකතුමනි, මෙතුමන්ලට හම්බෙච්ච ජනමතය ඇවිල්ලා සෞභාග්‍ය දැක්මේ මේක නෑ. එතකොට සෞභාග්‍ය දැක්ම ජනමතය ආපු උදවිය අද මේ වෙන දෙයක් කරනවා.
විශේෂයෙන්ම බහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩුවට ලිපියක් යවලා කිව්වා රජයේ දේපොළ විකුණන්න මේ යන ප්‍රතිපත්තියට අපි එකඟ නැහැ කියන එක. දැන් නාමල් රාජපක්ෂ කතානායකතුමා විනාඩියයි. නාමල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා ජාතික සංවිධායක පොහොට්ටුවේ. මම අහනවා ඔබතුමාගේ මතය දැන් මේ කියන්න. ඔය විවාදෙ දිගන්න. ඔබතුමාගේ මතය මේ දැන් කියන්න. මේක දෙකකට නෑ විවාදෙ. හරි. විවාදෙ දිගන්න. ඔව්. ඇයි ජයසේකර මන්ත්‍රීතුමා මොකද්ද කියන්නේ? ගරු කථානායකතුමනි අපි මේ ඉල්ලන්නේ වෙන එකක් නෙමෙයි. අපි දිගින් දිගටම මේ අපි ඉල්ලුව ඔබතුමාගෙනොත් මේ විපක්ෂේ ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුන්ගෙන් අපිට එක්කෙනෙකුට දෙන්නෙකුට යන්න දෙන්න කියලා මේ බිස්නස් කමිටියකට. මොකද හේතුව ගරු කථානායකතුමා අපි මේ කාටවත් වැරද්දක් කියනවා නෙමෙයි අපිට විනාඩි 3-4යි හම්බෙන්නේ. එතකොට අපි කියන්නේ මේක පළවෙනි දේ තමයි මේකේ තියෙන ප්‍රශ්න ටික කතා කරමු. දෙවෙනි දේ එක ගරු කථානායකතුමා මේක විවාදයක් නිවැරදි විදිහට කරමු. මොකද හේතුව ගරු කථානායකතුමා බලන්න මේ පනත ඉක්මනින් සම්මත කරගන්න මේගොල්ලන්ට සමහර කටයුතු උවමනා කරලා තියෙන්නේ. මේ විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. උවමනා වෙලා තියෙන්නේ ගරු කථානායකතුමා ඊයේ කියන්නේ හෙට උදේ මේක සම්මත කරගන්න කලින් අද තිබුණොත් අද රෑ ඇවිල්ලා තිබුණොත් මොකක් හරි ගනුදෙනුවක් සුලම් විදුලි බලාගාර අරවට මේවට ඒව අස්සම් කරයින් පස්සේ දෙනින් පස්සේ තම පනත බලපාන්නේ ඒවට. ඉත හිතන්නකෝ මේ මොනතරම් මේගොල්ලන්ට වටිනාකමක් තියෙනවද මේ වගේ. මේ වගේ වැඩ තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේවා වෙනම කතා කරන්න ඕනේ. ඒ නිසා අපිට වෙලාව නිවැරදිව ලබලා දෙන්න මේ වැඩේ ඉක්මන් කරන්න. මේ කුණු කසලනේ ගේන්නේ. ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි ඔබතුමාට මම මීට කලිනුත් පෙන්වලා දීලා තියෙනවා මේ බිස්නස් කමිටියක පාර්ලිමේන්තු දිනයක ඇඳවන්න කියලා. ඔබතුමා මේ සැරෙත් මේ බිස්නස් කමිටියක ඇඳෙව්වේ මේ මාසේ 28 වෙනිදා පාර්ලිමේන්තුවක් නොවන දිනයක. හදිසි අවශ්‍යතාවයන් එහෙම වෙන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුවක් නොවන දිනයකදී අපිට සහභාගී වීමට දුෂ්කරතාවයක් තිබුණා යොදාගත් වැඩ තීරණ නිසා. ඒ නිසා මේ 28 වෙනිදා එම පාර්ලිමේන්තු කාර්යම් පිළිබඳ කාර්ක සභාවට මගේ සහභාගිත්වය සිදු වුණේ නැහැ. ගරු කථානායකතුමනි ඒ නිසා මේක වැදගත් විවාදයක්. ඔබතුමත් සාධාරණයි. මේක පනතේ ප්‍රමාණය බැලුවත් නඩු තීන්දුවේ ප්‍රමාණය බැලුවත් මේක පිළිබඳ යම් විධිමත් සාකච්ඡාවක් සිදු විය යුතුයි. ඒ වගේම සේමසිංහ ගරු අමාත්‍යතුමාක මේ ලිම්මැඩි මානසිකත්වයක් ගැන ඔබතුමා රාජපක්ෂ කඳවුරේ ඉන්නකොට ලිඳී රන්ලිගේ කඳවුරට එනකොට ලිඳෙන් ගොඩ වගේ තමයි මට පේන්නේ. හරිද? කොහොම වුණත් ගරු මන්ත්‍රීතුමනි, කොහොම වුණත් ගරු කථානායකතුමනි මට කියන පොඩක් ඉන්නකෝ. ඒ නිසා ගරු කථානායකතුමනි මම කියන්නේ මේ ඉදිරිපත් කරපු තියෙන පනතත් මේ තියෙන නඩු තීන්දුවත් පිළිබඳ විවිධ ඒ දෙක අතර ඉතා හොඳින් ගලපලා අපි බලන්න ඕන. මොකද ඔබතුමා දන්නවා මීට කලින් අපේ සම්මත වුණා අර මේ ඔන්ලයින් බිල් එක. ඒක සම්මත වුණාට පස්සේ විශාල ආందోళනයක් තිබුණා. ඔබතුමාට විශ්වාස භංගයක් ගෙනීම දක්වා ඒක වර්ධනය වුණා. ඔන්ලයින් බිල් පත්‍ර ඉදිරිපත් කරපු නඩු තීන්දුවත් පනතේ අවශ්‍ය සංශෝධනත් නිසි පරිදි සිද්ධ වුණේ නැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට පස්සේ පාර්ලිමේන්තු කාර්යයට ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත් වීම අයිතියක් නැහැ කියලා කිව්ව නිසා පාර්ලිමේන්තු තීන්දුව අවසන් තීන්දුව වුණා. එහෙමනම් ගරු කථානායකතුමනි බලශක්ති ශේස්ත්‍රය පිළිබඳව විශාල වෙනස් කිරීමකට භාජනය කරනවා නම් කළ යුතු වන්නේ මොකද්ද? ඒවල තිබෙන නඩු තීන්දුවත් අඩුතරම නඩු තීන්දුවක් තිබුණ නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් පැන නගින්න දාපු පනත අපි බලලා තියෙනවා. ඒකට අනුව යන්න පුළුවන්. හැබැයි වැදගත් තීරණ ගණනාවක් තියෙනවා. ඒ නිසා ඉදිරිපත් කළ තියෙන බිල් එකත් මේ තීන්දුවත් අතර මනා ගැළපීමක් කරගන්න ඕන. ඒ නිසා තමයි කාලයක් ඉල්ලන්නේ. ඒකනේ මන්ත්‍රීතුමා දැන් කතා කරගත්තේ දැන් බලන්නේ ඒක ඔබතුමා තීන්දුවක් දෙන්නේ නෑනේ. මේක කතා මේක ඔබතුමා කාලය දෙනවනම් නේද? මේක කාලයක් ඔබතුමා දෙනවනම් අපිට මෙච්චර මමත් නැගිටින්නේ නෑ. කවුරුත් පක්ෂනායක රැස්වීමක් යොමු කරන්න. ඒ නිසා ඔබතුමා එහෙම කියන දැන් පක්ෂනායක රැස්වීමක් ඇඳවලා මේක තීන්දුව කරන්න කියන්නේ. එහෙම කරන්න අඩුම කරමු. ඔව් 28 වෙනිදා බිස්නස් කමිටියකටම සහභාගී වෙනවා. මම විතරයි ආවේ. මේ කවුරුවත් ආවේ නැහැ. මම සභානායකතුමාගේ මම සභානායකතුමාට කිව්වා තව දවසක් දෙන්න කියලා. බෑ කිව්වා. බෑ කිව්වා. මේකල බෑ කිව්වා. ඒක වැරදි වැඩක්. හරි. බොහොම මේ සේමසිංහ මන්තුමා ඉක්මන් කරන්න. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ එතුමාගේ සුපුරුදු අපහාස කිරීම මේ සභාව තුල කරාට මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මම කියන කාරණේ තමයි ගරු කථානායකතුමනි වෙනස් විය යුතු නම් අපි වෙනස් විය යුතුයි. ඒ වගේම අපි යම් යම් දේවල් වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. හැබැයි ගරු කථානායකතුමනි මගේ මම මේ ප්‍රසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් අපි පෙනී හිටියා.
හැබැයි මං එතුමාට කියනවා එතුමාගේ මේ පාර්ලිමේන්තුවේ කෑ ගහපු විදිය කො ඉන්දියාවට දවස් ගාණක් ගිහිල්ලා ආවට පස්සේ කටට මොකද උනේ කොහමද කටට ඉන්දියාවට ගිහිල්ලා ඒක ඔක්කොම විවාදේ ගන්න ඒක ඔක්කොම විවාදේ ගන්න විවාදේ ගන්න මට නිවැරදිද නිවැරදි වෙලාවට නොකිරීමේ විපාක තමයි අපි අත් විඳින්නේ දිනට නියමිත කටයුතු කරගෙන යන්නේ දෙන්නේ ඔව් සභානායකතුමා ගරු කතානායකතුමනි ඔබතුමාට මේ සභාව ගෙනියන්න බෑ මේ විදියට ඔබතුමාගේ නිවේදන ඉවරත් නැහැ මේකට වෙලාවක් දෙන්න වෙනම ඔව් විමල් විරාජමත්තුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මගත්ත ඕඩර් ගරු කතානායකතුමනි මේක ඉතා වැදගත් කාරණයක් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණාම ටයිප් එකක් පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න නෑ ගරු මන්තිතුමා ඒක ඉන්නකොට ජාතික ඇඳුමා දින්නයි ඒ වර්ගය අය නෙවෙයි අපි මම මේක නෙවෙයි කියන්නේ මම මේක නෑ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන නැමැති 50 කැටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත